දැන් අපි වැලන්ටයින් යන දැනගෙන හිටියේ නෑනි. අපිට තරුණ කාලයක් තිබුණා. ඒ තිබුණ කාලේ මොන ජාතියෙන්වත් වැලන්ටයින් කෙනෙක් හිටියේ. ඒක මං හිතන්නේ ආර්ථිකත් එක්ක එන දෙයක්. මං හිතන්නේ ඒ උත්තමය කරලා තියෙන්නේ මේ මිනිසුන්ගේ උදව්. අපි කරන්නේ මාකට්. දැන් අද රෝස මලක් කොච්චර වටිනවද? අද කාමරයක් කොච්චර වටිනවද? රූම් එක ඕනේ පෙම්වතෙකුට පුළුවන්. අද වැලන්ටයින්. ඔයා එනවාද? මේකේ අද දවසේ තුලේ අන්‍යභාවයේ සිඳ ගන්න යුවතියන් අප්‍රමාණ ඉන්නවා. අපිට ඒ කතා කරන්න දෙයක් නෑ. මොකද අන්‍යභාවයේ ඒගොල්ලන්ට අපේ දෙයක් නෙවෙයි. පස්සෙන් කල්පනා කරනවා. ඒ විදිහට මාකටිං දවසක් තමයි පෙබරවාරි 17. මම ඔබෙන් අහන්න කැමති දැන් වර්තමාන සමාජයත් එක්ක අපි අවත්කාලීන වෙලා මේ ජංගම දුරකථන සුහුරු දුරකථන භාවිතය සහ සමාජ මාධ්‍ය කියන දේ බෙහෙවින්ම උපයෝගී කරගන්නවා. හරි දැන් දැලිපිහෙන් මොකද කරන්න පුළුවන්? අපි අටපිරිකර දෙනකොටත් ආඳුරටත් දෙනවා මොකද්ද දැලිපිහ. ආඳුරට ඕනනම් හිස බාගන්නත් පුළුවන්. ඇවුල බාගන්නත් පුළුවන්. ඕනනම් කිරිපෙනි කන්නත් පුළුවන් දිව පරිස්සම් කරගෙන. ඕනනම් සමුරායි වරු වගේ බඩ කපා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ආයුධ වැරද්දක්ද පාවිච්චි කරන ක්‍රමේ වැරද්දක්ද?